අපි දන්නවා මේ වෙනකොට මේකේ බරපතලම තත්ත්වයේ වාර්තා වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. හැබැයි අනෙක් දිස්ත්‍රික්කවලට මේ ආශ්‍රිතයින්ගේ දෙවැනි තුන්වන වටේට යනකොට රෝගීන් හමු වෙලා තියෙනවා ආශ්‍රිතයින් හමු වෙලා තියෙනවා. නමුත් මම දන්නවා මේක එච්චර දුරට මේක ඇඟට දැනින්නේ නැහැ ඒ පළාත්වල. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ පළාත්වල ඉන්න අයටත් තමන්ගේ ප්‍රදේශයේත් බරපතල පොකුරක් ඇති වෙන එක මං හිතනවා මහා විනාශයකට මුලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ தත්ත්වය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි අපි මේ වෙන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින් මේ හමු විය හැකි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරමින් යනවා. මේ සඳහා අපි බොහෝ විට භාවිතා කරන්නේ දැනට අවම වශයෙන් භාවිතා වන සහ පහසුවෙන්ම මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අපිට පරිවර්තනය කළ හැකි රෝහල්. ඉතින් සමහර වෙලාවල් වලට කලාතුරකින් අපිට ලැබෙනවා ඒ රෝහල් වලට ආශ්‍රිතව ඉන්න අය මේ රෝහල් ඒවට පරිවර්තනය කිරීම ගැන එච්චර කැමැත්තක් නැති බවක් පේනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ තත්ත්වයේදී මං හිතනවා ජනතාවගේ විශේෂ වගකීමක් තියෙනවා මේ රෝහල් වැඩි වැඩියෙන් අපිට මේ සඳහා පරිත්‍යාග කරොත් මේවා ජනතාවගේ රෝහල් මේවා අපිට පරිත්‍යාග කරොත් අපිට මේ රෝගීන් බලා ගැනීම හරහා මේ රට තුළ මේක ව්‍යාප්ත වෙන එක වළක්වා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපිට ඊළඟ විකල්පවලට යෑම හරහා අපිට සමහර විට මේ රෝගීන් ගෙදර බලා ගන්න හරි වෙන තත්යකට වුණොත් එහෙම ඒක ටිකක් ඊට වඩා නරක තත්යක් බවට පත් වෙනවා. ඒ නිසා ජනතාවකින් කාරුණිකව ඉල්ලා සිටිනවා තම තමන්ගේ ප්‍රදේශවල භාවිතයට ගත හැකි රෝගල් අප වෙත පරිත්‍යාග කිරීමට උත්සුක වන්න කියලා. මොකද සෞඛ්‍ය බලධාරීන් විසින් ඒව හඳුනාගෙන කටයුතු කරනවා සමහර විට අපි දන්නවා කලාතුරකින් එහෙම දැන් කීපයක මේ පිළිබඳව අකමැත්තක් ප්‍රකාශ වෙලා තියෙනවා. අපි හිතනවා අද වෙනකොට රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මං හිතනවා ඒ ගැනත් සලකා බලලා අපිට සහයෝගය දිය යුතුයි කියලා.